රංගන ද සිල්වා කියලා කියන නිවේදන ශිල්පියෙකු තුළ දැක ගන්න ලැබෙන කාගේ තාත්තරයට වගේම කතාබහටලක් වෙන අධ්‍යක්ෂ ජනප්‍රිය නිවේදන ශිල්පියෙක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂකවරයෙකු විදිහට වැඩ කටයුතු කරනවා. කොහොම නමුත් එම නාලිකාවේ වැඩසටහන් කීපයක්ම නිවේදනය කරන රංගන ද සිල්වා සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක් වෙනවා. ඒ වගේම තමයි පහුගිය දවසක පැවැත්වුණු එතුමා නිවේදනය කරන හිත ඉල්ලන තරු වැඩසටහන කාගේ තවදානීට වගේම කතාබහට ලක් වෙලා තිනවා දැක ගන්න ලැබුණා. හැමදාමත් වගේ කලා ශිල්පයේ කාගේ තවදානිය වගේ මාදරේ දිනාගත් රංගන ශිල්පීන් කිහිප දෙනෙක් තමයි මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා දැක ගන්න ලැබුණේ. ඉතින් මේ අවස්ථාවට පහුගිය කාලේ රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් හිටපු ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සුසිලා කෝට්ටේගේ වගේම එතුමියගේ ආදරණීය සැමියාත් එකතු වෙලා ඉන්නවා දැක ගන්න ලැබුණා. කොහොම නමුත් මේ අවස්ථාවේ මේ වන විට අපේ රටේ ඇති වෙලා තිබෙන අවදානම්කාරී තත්ත්වය ගැන වගේම ඔවුන්ගේ කලා කටයුතු ගැන ඔවුන් කතා බහ කරලා තිනවා දැක ගන්න ලැබුණා. ඉතින් මේ අවස්ථාවේදී සුසිලා කෝට්ටේගේ අපේ ආදරණීය රංගන ශිල්පිනිය හැමෝම සංවේදී කරමින් සංවේදී කතාවක් තමයි මේ විදිහට කියලා තිනවා දැක ගන්න ලැබුණේ. ඇත්තටම මම මෙතෙන්දි කියන්න ඕනේ මගේ රෝගයටත් වඩා මට අත්‍යවශ්‍යම වෙලාවක පිහිටුණ කෙනෙක් මට මතක් වුණා. මයි මගේ ආදරණීය සැමියා එම් ගොඩක්ම අසරණත්වයට පත් වුණ එකමක දවසක් තිබුණා. ඒ තමයි කොරෝනා වසංගතය ආපු මුල්ම කාලේ එක දවසක. එදා මගේ හදවත් රෝගයට එක බෙහෙත් පෙත්තක්වත් අපේ ගෙදර තිබ්බේ නැහැ. ඒ වගේම තමයි ඒ දවස්වල දිගටම අපේ රටේ ඇඳිරි නීතිය දාලායි තිබුණේ. ඉතින් මේ ප්‍රශ්නෙට මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරුව හිටියේ මටයි මගේ මහත්තයාටයි. මේ ප්‍රශ්නේදී මහත්තයා තමයි ගොඩක්ම කලබල වෙලා හිටියේ. මගේ සැමියාගේ බෙහෙතුත් ඒ දවස් ඉවර වෙලායි තිබුණේ. ඉතින් ඔහොම ඉන්නකොට අපිට එක්තරා මහත්මයෙක් කතා කළා. ඉතාමත්ම සෙනෙහෙ බර ආදරණීය කොල්ලෙක් ඉතින්. කෝල් කරලා ඇහුවේ මොකද ඔගලන් කරන්නේ කියලා. ඉතින් එහෙම කියනකොට මට ඇඬුණා. මටත් වඩා මගේ මහත්තයා මේ අවස්ථාවේදී අවුල් වෙලා හිටියේ. ඉතින් ඊට පස්සේ මගේ මහත්තයා කිව්වා මල්ලි පොඩි ප්‍රශ්නිකයි අපේ ඉන්නේ. කෑම බීම වල ප්‍රශ්නයක් නෙමෙයි. මගේ බිරිඳගේ බෙහෙත් ටික නැහැ කියලා. ඉතින් මම මෙච්චර වෙලා කිව්වේ රංගන ද සිල්වා මහත්මයා ගැනයි. ඔහු අපේ ගෙවල් අහලා පහලම අසල් වැසියෙක්. ඉතින් ඊට පස්සේ ඔහු ආවා මගේ ගේ ගාවට. ඇවිල්ලා බෙහෙත් තුණ්ඩුව ඉල්ලගත්තා. ඇත්තම කිව්වොත් ඒ අවස්ථාවේදී ඒ බෙහෙත් වලට යන ලොකු ගාණ අපේ ළඟ තිබ්බේ නැහැ. මගේ සැමියා කිව්වේ පොඩි ගාණක් වියදම් කළා පෙති පහක් හයක් උවමනා විදියට අරගෙන එන්න මල්ලි කියලා. නමුත් රංගන මල්ලි මාසෙකට හරියන්න අපි දෙන්නටම බෙහෙත් ගෙනල්ලා දුන්නා. ඉතින් රංගනට ගොඩක් පිං සිද්ධ වෙනවා. එයා මට අක්කා කියලා කතා කරාට මං එයාට දරුවා කියලා කියන එකට පව් නැහැ මං හිතන්නේ. ඉතින් මං හිතනවා මේ වගේ අසල්වාසීන් ලබන්නත් මේ වගේ මනුස්සකම් වලින් පරිපූර්ණ වන පුතෙක් ලැබුණ එකත් අපේ වාසනාවක් කියලා. ඉතින් ඒ විදිහට තමයි සංවේදීත්වයට පත් වෙමින් ඒ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටපු හැමෝම සංවේදී කරමින් කොරෝනා කාලෙදී ඇයට මුහුණ දෙන්න උන ඒ අවාසනාවන්ත තත්ත්වය ගැන ඒ විදිහට සඳහන් කරනවා දැක ගන්න ලැබුණේ. ඉතින් මේ අවස්ථාවේදී රංගන ද සිල්වා මහත්මයා කරපු උතුම් වූ සත්ක්‍රියාවත් අපි අගය කරන ගමන් අපි එතුමන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. අපගේ චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනල් එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.